මේතියෙන්නේ වගා කිරීමට සුදුසු කෝපි පැල වගාකරුවන්ට නියමිත ප්‍රමිතියෙන් යුතුව වගා කිරීම සඳහා ලබා දිය හැකි කෝපි පැල තමයි මේ දකින්නට තියෙන්නේ අවකාශම මේව නිකම්ම නිකම් කෝපි පැල නෙමෙයි අපන නිකුෂ්කර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දුන් ලක්පැරකුන් ප්‍රභේදයේ කෝපි පැල හැබැයි අද අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ කෝපි වගාව ගැන නෙවෙයි අවකාශප අද වැඩසටහන තුලින් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ රටේ රසවත් කෝපි විදේශ රටවලට අපනයනය කරලා විදේශ විලඳපල ජයගත් ව්‍යවසායකෙක් ගැනයි හොඳයි එහෙනම් අපි ගිහිල්ලා ඒ ගැන කතා කරමු මවදන් රැඳී ඉන්නේ මාතලේ දිස්ත්‍රික්කයේ උඩුපිහිල ප්‍රදේශයේ පිහිටි කියෝතා කෝපි පෞද්ගලික සමාගමට අයත් කෝපි සැකසුම් කර්මාන්ත ශාලාව තුල මයිත් සමග රැඳී ඉන්නවා මෙම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ නලින් ප්‍රියන්ත මහත්මයා ඔබතුමාව සැඟුණු කහවණු වැඩසටහනට බොහොම ගෞරවයෙන් පිළිගන්නවා අපි කතා කරමු නලින් මහත්මයා මෙම ආයතනයේ ආරම්භ වුණේ කොයි කාලෙද ඒ වගේ මේ ආයතනයේ ආරම්භ වෙන්නට බලපාපු පසුබිම කොයි ආකාරයෙන්ද මම මේ ව්‍යාපාරය පටන් ගන්නෙ 2012 නොවැම්බර් මාසේ තනි පුජ්‍යල ව්‍යාපාරයක් විදිහට උක්වල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තමයි මම ව්‍යාපාරය පටන් ගන්නෙ කැපෝලා ඇන් කැපෝගා කියන නාමයේ යටතේ තනි පුජ්‍යල ව්‍යාපාරය 2017 ජනවාරි මාසේ 8 මේක සමාගම් මැදුරේ සමාගමක් විදිහට කියෝතා සන්නාමයක් යටතේ මාලියා පදිංචි කරනවා සමාගමක් විදිහට ඔබගේ මේ ආයතනය තුළ මොන වගේ නිෂ්පාදනයක්ද ප්‍රධාන වශයෙන් සිද්ධ වෙන්නේ මම කෝපි තමයි ප්‍රධානමගේ නිෂ්පාදනය ඊට අමතරව කෝපි අගේ එකතු කිරීම නැත්තම් කෝපි රෝස්ටින් කරලා බදලා ඒක වෙළඳ පොළට ඉදිරිපත් කිරීම තමයි මම කරන්නේ ඊට අමතරව මම සාමාන්‍ය මම ප්‍රදේශ කීපයකින් කෝපි ලබා ගන්නවා එම ප්‍රදේශවල තියෙන කුළුබඩු නැත්තම් ඉඟුරු ගම්මිරිස් කරාමුණැටි කහ වගේ දේවලුත් ගොවියන්ගෙන් අරගෙන ඒවා සකස් කරලා වෙළඳ පොළට ලබා දෙනවා හොඳයි ප්‍රියන්ත මහත්මයා ඔබතුමා සඳහන් කරා ප්‍රධාන වශයෙන්ම කෝපි තමා නිෂ්පාදනය කරන්නේ කෝපි නිෂ්පාදනය කරන ප්‍රමාණ ගත්තොත් මොන වගේ ප්‍රමාණයන්ගෙන්ද නිෂ්පාදනය මම මුලින් මේ කෝපි පටන් ගැනීමේදී කිලෝ 500ක් 600ක් අතර ප්‍රමාණයක් තමයි මට අවුරුද්දකදී විකුණන්න පුළුවන් වුණේ ඒක රෝ කෝපි විදිහට හැබැයි මම 2016 දී පටන් ගත්ත රෝස්ටින් කරන කෝපි බදින්න 2016 වෙනකොට මට කිලෝ 1ක් 2ක් තමයි විකුණ ගන්න පුළුවන් වුණේ ඊට අමතරව කැන්ඩි සිටි සෙන්ටර් එකේ එවකට හිටපු මැනේජර් මගේ ඉල්ලීමක් කරා කෝපි සපයන්න කියලා හැබැයි මං එතනත් එක්ක යම් කිසි අවස්ථාවක් ලැබුණා මට කෝපි වල ඉදිරි ගමනක් යන්න කියෝතා කෝපි කියන නිෂ්පාදනයේට ජාත්‍යන්තර වෙළඳපොළ තුල කොයි වගේ ඉල්ලුමක්ද අද වෙනකොට හැදිලා තියෙන්නේ ඔබ පටන් ගත්ත කාලවකවානුවේ ඉඳන් බලද්දී ඇත්තටම මේ ලොහක වෙළඳපොළේ ඉල්ලුම මට ඇත්තටම සප්ලයි කරගන්න අමාරුයි හැබැයි මට ඉල්ලුම දැනටත් ශ්‍රී ලංකාවේ ඉල්ලුම අනුවත් මට සප්ලයි කරගන්න අමාරුයි මම ප්‍රධාන වශයෙන්ම කරන්නේ විශේෂිත කෝපි නිෂ්පාදනය තමයි හොඳයි කියෝතා කෝපි සමාගමට නැත්තම් මේ ආයතන නිෂ්පාදන ආයතනයට ආපුවහම ප්‍රියන් මහත්මයා එනකොටම හොඳ සුවඳක් අපිට මේ පරිසරය පුරාම කෝපි සුවඳ තියෙනවා ඒ වගේම දැන් මේ ස්ථානට ආවහම මේ තියෙන කෝපි පැකට් අරන් බලපුවහම ඉතාම ප්‍රසන්න සුවඳක් තියෙනවා ගුණාත්මක භාවය කියන එක ඕනෑම නිෂ්පාදනයකදී වැදගත් වගේම කෝපි නිෂ්පාදනයේදීත් වැදගත් වෙනවා. ඔබතුමා කොහොමද පාරිභෝගිකයාට ජාත්‍යන්තරයට මේ ගුණාත්මක භාවය රැකගෙන කෝපි නිෂ්පාදනයන් ලබා දෙන්නේ? ගොවියා තමන්ගේ කෝපි නෙලා ගන්නේ සාමාන්‍යයෙන් ඒක එන කාලෙදී ගැට අමු කිඩි සහ අනිකුත් ඒවා කවලමේ ගන්න. ඒතර වෙළඳ පොළට ඒවා සාමාන්‍යයෙන් ඒ නිෂ්පාදකයා ඕනෑම කෝපි එකක් මිලදී අරගෙන රෝස්ටින් කරලා ඒක බදලා වෙළඳ පොළට යනකොට මේ ওই සුවඳ ඇති වෙන්නේ නැහැ. ඔව් ඒ වගේම ප්‍රියන් මහන්ද අපි මේ ආයතනයට ආපුවාම දැක්කා මේ ආයතනයේ පුරාවටම කෝපි පැල නිෂ්පාදනය කරලා තිබෙනවා. දැන් කෝපි නිෂ්පාදනයට අමතරව කෝපි පැල ව්‍යාප්ත කිරීම සඳහා ඔබ ආයතනයේ සහ ඔබතුමා මූලික වැඩසටහනක් ව්‍යාප්ත වෙනවද දීප ව්‍යාප්ත ලංකා පුරා ලංකාවේ තියෙන බොහොම පුංචි රටක තියෙන නිෂ්පාදනය හරි අවමයි ඒ අවම ටික ගන්න විශාල ව්‍යාපාරික පිරිසක් එනවා එහෙනම් කවදාවත් ලංකාවේ ගුණාත්මක කෝපි සකස් කරන්න එහෙනම් මට මේකේ අඩුපාඩුව ප්‍රව ගන්න මම හිතුවා ලංකාවේ කෝපි වගා කරනවා කියලා පළවෙනි එක මගේ ආදර්ශය විදිහට මම මේ තුන්වෙනි තවාන එතකොට තුන්වෙනි තවාන විදිහට මම මෙතනින් පටන් ගත්තා වගා බිම් වලින් නෙලා ගන්නා ඉදුණු කෝපි අස්සැන්න ගුණාත්මකව සකස්කොට පාච්මන්ට් කෝපි නම් වියලි කෝපි ඇට
පියලි සකසා ගන්නවා. එහි පාච්මන්ට් ආවරණය යන්ත්‍රානුසාරයෙන් ඉවත් කිරීමෙන් සකසා ගන්නා ක්ලීන් කෝපි හෙවත් කෝපි ඇටේ මදය අප පානය කරන රසවත් කෝපි කුඩු සෑදීමට යොදා ගනු ලබනවා. මෙම ක්ලීන් කෝපි කෝපි කුඩු හෝ කැබලි දක්වා පරිවර්තනය කරන ක්‍රියාවලිය ප්‍රධාන පියවර හතරකින් සමන්විත වෙනවා. එහි පළමු පියවර වන්නේ කෝපි ඇට ශ්‍රේණි කොට ගුණාත්මය අඩු කෝපි ඇට ඉවත් කිරීමයි. ඉන් අනතුරුව කෝපි රසයට හේතු වන ප්‍රධාන පියවර වන රෝස්ටින් හෙවත් නිශ්චිත උෂ්ණත්වයක් තුල බැදීම සිදු වෙනවා. ඉන් අනතුරුව ඒවා නැවත ශ්‍රේණි කිරීමත් පසුව අවශ්‍ය නම් ඇඹරීම සිදු කොට ඇසුරුම් කිරීම සිදු කරනු ලබනවා. මේ තියෙන්නේ ගොවීන්ගෙන් නෙලාගත් ඇරබිකා වර්ගයේ කෝපි. මේ අය කරන්නේ දැනට රෝස්ටින් එක නැත්තම් බැදීමේ ක්‍රියාවලියට නුසුදුසු බීජ තෝරා ගැනීමක් කරනවා. ඊට අමතරව අපි බැදීමේ යන්ත්‍රය ගාවට මේ කෝපි යනකොට අපි සාමාන්‍යයෙන් බලනවා මේකේ ජල නැත්තම් තෙතමනය. තෙතමනය 11 ලෙවල් එකට තමයි අපි අපේ බැදීමේ ක්‍රියාවලිය සඳහා භාවිතා කරන්නේ. 11 තෙතමනය සහිත කෝපි ගෙනල්ලා මේ හොපර් එකෙන් අපි කෝපි මේ මැෂින් එකට යොමු කරාට පස්සේ මෙයා මේක රෝස්ටින් වර්ග ඒ කියන්නේ රෝස්ටින් එකට අපි යොමු කරලා තියෙන දැන් මේකෙදී පාරිභෝගිකයා ක්‍රම කීපයකට කෝපි අපෙන් නිෂ්පාදනය ඉල්ලනවා. සමහර වෙලට මෙම කෝපි අපි සිටි ෆුල් සිටි ඩාර්ක් ෆ්‍රෙන්ච් ස්ටයිල් ඊගාවත ඉටලියන් කියන ක්‍රම කීපයක් ඔස්සේ තමයි රෝස්ටින් කරන්නේ. බදින ලද කෝපි ප්‍රමාණය ඊට පසු නිවා ගන්නවා. සාමාන්‍යයෙන් කාලය විනාඩි 30ක විතර කාලයක් මේක නිවෙන්න අරින්න ඕනේ. එහෙම නිවුණාට පසු අපි මේක අපි මේ විදිහට ගත්තට පස්සේ මේකේ බර ප්‍රමාණයත් අතිශය වැදගත් වෙනවා. මේ මුලින් ගත්ත ප්‍රමාණයත් අවසානයේදී එන ප්‍රමාණයත් අතිශය වැදගත් වෙනවා. බදින ලද කෝපි අපි සාමාන්‍යයෙන් පොලිතින් මෙවැනි උරේකට තමයි යොමු කරන්නේ. යොමු කළා පසු අපි මෙම කෝපි මේ කෝපි ගුණාත්මක බව නැත්තම් මේ කෝපි වල කෝපි එකේ ක්‍රියාකාරීත්වය ඇතිවෙන්න සාමාන්‍ය පැය 24ක් විතර කාලයක් අපි මේ විදිහට පොලිතින් කවරයක බහලා තියනවා ගබඩා කරලා. ඊට පසුව තමයි අපි මේවා ඒ සීල් ටයිප් බොක්ස් වලට දාලා සීල් කරගන්නේ. අප විසින් බද ගන්න ලද කෝපි වර්ණය අනුව වෙනස් කර ගැනීමක් සිද්ධ කරනවා. මොකද ගුණාත්මක කෝපි නිෂ්පාදනයේදී එකම වර්ණයක් තිබිය යුතුයි. එම නිසා මෙම කෝපි වල යම් යම් වර්ණ වෙනස්කම් තියෙනවා වගේ පේනවා. ඒ හින්දා අපි මෙම යන්ත්‍රය භාවිතා කරලා සුදුසු එක වර්ණයකට වර්ණවත් ඒ කියන්නේ එක වර්ණයක් සහිත කෝපි වෙන් කර ගැනීම තමයි මෙතෙන්දී සිද්ධ කරන්නේ. වර්ණය අනුව වෙනස් කරගත්ත විශේෂිත කෝපි අපි වෙළඳ පොලේ අවශ්‍යතාවය මත කුඩු කර ගැනීම ක්‍රම කීපයකට කුඩු කර ගන්නවා. ඒ එකක් තමයි ෆිල්ටර් ක්‍රමය. ඒ ෆිල්ටර් ක්‍රමයට මේම මැෂින් එක භාවිතා කරලා පාවිච්චි කරනවා. කොපි ක්‍රස් කරලා නැත්තම් කුඩු කරලා කෑලි විදිහට මේක භාවිතා කරනවා. අපි ටර්කි ස්ටයිල් නැත්තම් අර පවුඩර් ෆයින් පවුඩර් විදිහට භාවිතා කරන කුඩු කරන මැෂින් එකක් තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ අපි දවස් 14ක් විතර මේක කාලයක් තියලා තමයි අපි මේවා පැකින් කරන්න පටන් ගන්න. ඒක හේතුව තමයි මේ කෝපි වල ක්‍රියාකාරීත්වය සිද්ධ වෙන්න අවම සති දෙකක්වත් යනවා. මේ નિયම ක්වොලිටි කෝපි එකක් හැදෙනවා නම් ලොව හොඳම ස්වභාවික ශක්තිජනක පානය වෙන කෝපි සාමාන්‍ය කළු කෝපි හා කිරි කෝපි සැකසීමට අමතරව විශේෂිත කෝපි පාන සැකසීමට බහුලව භාවිතා කරනවා. ඉතාලි සම්භවයක් සහිත එක්ස්ප්‍රෙසෝ නම් සාන්ද්‍ර උණු කෝපි පානේ පාදක කර ගනිමින් කැපචිනෝ, කැෆේ ලතේ, කැෆේ ඇමරිකානෝ යන නම් වලින් හැඳින්වෙන හුමාලකෘත නැවුම් කිරි අයිස් හා වෙනත් රසයන් එක්කල කෝපි පානයන් ලොව කෝපි පානය කරන්න අතර ඉතාම ජනප්‍රියයි. ශ්‍රී ලංකාවට පැමිණෙන විදෙස් සංචාරකයන් තමාට හුරු පුරුදු මේ විශේෂිත කෝපි පානයන් මෙරටදී රසවිඳීම ඔවුන්ගේ සංචාරයේ එක් වැදගත් විශේෂ අවශ්‍යතාවයක් ලෙස සලකනු ලබනවා. මේ නිසාම මේ විශේෂිත කෝපි පානයන් සැකසීම සඳහා මෙරට වාර්ෂිකව කෝපි මෙට්‍රික් ටොන් 100කට අධික ප්‍රමාණයක් ආනයනය කරනු ලබන්නේ කෝපි අපනයන පරිමාව ඉන් 4න් 1ක් වන පසුබිමක් තුලයි.
නමුත් ඉදුණු කෝපි ගෙඩි පමණක් නෙලා ගුණාත්මක වස්සැන්න සැකසීම සිදු කළ හොත් මෙම විශේෂිත කෝපි පානයන් සඳහා අවශ්‍ය කෝපි මෙරට දීම නිපදවා ගත හැකි බව කියාතු ආයතනයේ නලින් ප්‍රියන්ත මහතාගේ අදහසයි විශේෂිත කෝපි පාන සඳහා තත්ත්ව නිර්ණායකයක් වන කියු ග්‍රේඩ් හෙවත් කප් ස්කෝවගේ 80කට වඩා ඉහළ මට්ටමක පැවතිය යුතුයි අපනයින තත්ති ශ්‍රී ලංකේ කෝපිවල මෙම අගය 85ක් 87ක් මට්ටමක පවතිනවා මෙම කියු ග්‍රේඩ් අගය 95ක පවතින කෝපි සඳහා ලෝ ඉහළ පිළේ තරු පන්ති කැෆි ආපන ශාලා තුල ඉහළ ඉල්ලුමක් පවතිනවා ලෝ හොඳම කෝපි ප්‍රභේද 10 අතරින් එකක් වන ලක් පෙරකුම් කෝපි ප්‍රභේදයත් එහි අස්සන්න ඉදුණු පසු ගුණාත්මක වනලා සැකසීමිනුත් අපට මෙම විලඳපල ජයගත හැකි බව මෙම කෝපි ව්‍යවසායකයාගේ විශ්වාසයයි. හොඳයි ලලින් මහත්මයා අපි අද ඔබ ආයතනයට ඇවිල්ලා බොහෝ දේවල් කෝපි ගැන කතා කරා. අපි තවත් පොඩ්ඩක් ඉස්සරහට කතා කරමු. ඔබ දේශීය විලඳපලට අවශ්‍ය සාමාන්‍ය කෝපි කුඩු නිෂ්පාදනය කරනවා වගේම තමයි දේශීය වශයෙන් විශේෂිත කෝපි වර්ගත් නිෂ්පාදනය කරනවා විශේෂයෙන්ම කෝපි ෂොප් කියන සංකල්පයට අදාළව. අපි ඒ ගැනත් පොඩ්ඩක් කතා කරමු. මම දේශීය වෙළඳ පොලේ සංචාර කර්මාන්ත සඳහා ලංකාව තුළ විශේෂිත කෝපි ප්‍රධාන වශයෙන් විමුණනවා ඊට අමතරව ශ්‍රී ලංකාවේ ඉන්න අනෙකුත් පාරිභෝගිකයන්ගේ තෘප්තිය වෙනුවෙනුත් යම් ප්‍රමාණයක් මම වෙළඳ පොලට ඉදිරිපත් කරනවා ඔබ ව්‍යාපාරිකයෙක් විදිහට දිගු ගමනක් ඇවිල්ලා තියෙනවා තවදුරටත් ඔබට මේ ව්‍යාපාරය තුළ බලාපොරොත්තු වෙන ඉදිරි බලාපොරොත්තු කොයි වගේද මගේ සංකල්පය තමයි 2023 වෙනකොට මහ පොළොවේ පැල ලක්ෂ 20ක් රෝපණය කිරීම දේශීය වශයෙන් ලංකාවට එක පැලයකින් ඩොලර් 4ක් ලංකාවට 2025 වෙනකොට ගේන්න පුළුවන් වෙයි කියලා දෙවෙනි එක තමයි කණ්ඩායම් සඳහා පුහුණු වීම සඳහා ඇකඩමියක් පිහිටවීම आदर्श මේ ගමනෙන් ඔබට ශක්තියක් වෙච්ච ආයතන සහ පුද්ගලයන් සිටිනවාද අපි කෙටියෙන් ඒ ගැන මතක් කරමු මට අද මේ ව්‍යාපාරය සාර්ථක කරගැනීම සඳහා කුෂ්කර්ම නවීකරණ ව්‍යාපෘතිය යටතේ එම ආයතනයේ මගේ මිලියන 47ක් මගේ ව්‍යාපාර වෙනුවෙන් ග්‍රාන්ට් එකක් ආදායයක් ලැබලා තියෙනවා දැන් මම මේ වැඩකටයුතු ආරම්භ කළා ඒ වගේම සැප් ආයතනය නියෝජනය කරමින් නැත්නම් ලෝක ආහාර සංවිධානය ඇතුළ කුෂිකර්ම නවීක කුෂිකර්ම ව්‍යාපෘතිය ඇත්තේ සැප් ආයතනයේ මගින් මාව තෝරගෙන තියෙනවා ගොවියන් නගා සිටීමේ ව්‍යාපෘතිය සඳහා වර්තමාන ප්‍රාදේශීය දිස්ත්‍රික් ලේකම්තුමාගෙන් කුල ප්‍රාදේශීය ලේකම්තුමියට සියලු දෙනාට හැමදාම මට උදව් කරපු සියලුම මගේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් මේ වෙලාවේ මම ස්තුතියක් කරනවා මොකද ඔවුන් නැත්නම් මම මෙතන නැහැ එහෙමනම් ඉතින් වැඩසටහන නිමා කරන්න ප්‍රථමයෙන් අපි අවසන් අංගය වෙන සතිය ප්‍රශ්නය දෙසට යොමු වෙමු. පසුගිය සතියේ නිවැරදි පිළිතුරු ඒවා ජයග්‍රහණය කර ඔබගේ විස්තර දැන් තිරේ දිස්සිනවා. ඒ වගේම ඔබට මිතියාගයක් ඉදිරියේදී ඔබට ලබා ගන්නට පුළුවන්. එහෙමනම් ඉතින් අද වැඩසටහන තුලින් අපි ඔබට පෙන්වූ ආකාරයට කෝපි සැකසීමේදී කෝපි රසය රැක ගැනීමට වැදගත් වන ප්‍රධාන පියවර කුමක්ද? එහෙමනම් ඉතින් නිර්මාණශීලී පිළිතුරු යොමු කරන්න අපේ සුපුරුදු මෙන්න මේ ලිපිණයට. සැඟවුණු කහවණු පැනේට පිළිතුරු සහකාර අධ්‍යක්ෂ සන්නිවේදන සන්නිවේදන අංශය අපරාධ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අංග 1095 නුවරපාර පේරාදෙණිය දේශීයත්වය ජාත්‍යන්තරයට ගෙන යමේ ශ්‍රී ලාංකීය නාමයේ රණින් බබළු ආයතනයක් ලෙස කියෝතා කෝපි ආයතනය හඳුන්වා දෙන්නට පුළුවන් දෙවැනි දිරිය ව්‍යාපාරිකයන් ඇත්තටම රටට මහත් සම්පතක් එසේනම් තවත් දේශතියකින් හමු වෙමේ බලාපොරොත්තුෙන් අදට අපි ඔබෙන් සමගාමීව ඔබ සැමට ජයග්‍රහයි දේශතියා